සුබ දවසක්. අදත් සුපුරුදු පරිදි අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය චැනල් එකෙන් අද කතා කරන්නේ මේ රෝගී තත්ත්වයක් නොවේ. අද කතා කරන්නේ සාමාන්‍ය දැනීමට වැදගත් වෙන කරුණු කාරණා කීපයක්. මේ සම්බන්ධව දැනුවත් කරන්න හිතුවේ මොකද මගෙන් දුරකථන ඇමතුම් දීලා මට මෙසේජස් එවලා, ඒ වගේම අපේ කමෙන්ට්ස් වල YouTube channel එකේ අහන ප්‍රශ්නයක් සම්බන්ධව. ඒ ප්‍රශ්නේ මොකක්ද? මේ සමහර රෝගී තත්ත්වවලදී යන්න ඕනේ කොයි වෛද්‍යවරයා ළඟටද කියලා තේරුම් බේරුම් කරගන්න එක. මේක ගොඩක් අය දන්නේ නැහැ. තමන්ගේ මේ ලෙඩක් තියෙනවා කා ළඟටද යන්න ඕනේ කියලා දන්නේ. අද වෛද්‍යරු ගත්තාම නානා ප්‍රකාර වෛද්‍යරු ඉන්නවා. අපි වෛද්‍ය අධ්‍යාපනයේ ලබන කාලේ අත වශයෙන්ම මේ විශේෂඥ වෛද්‍යරු හරි සුළු පිරිසයි හිටියේ, කාණ්ඩ කීපය හිටියේ. හැබැයි දැන් එහෙම නොවේ. දැන් ගොඩක් කාණ්ඩ වලට බෙදිලා ඉන්නවා. උදාහරණ වශයෙන් කියනවනම් මුලින්ම හිටියේ ශල්‍ය වෛද්‍යරු හිටියා. ඒ වගේම ළමා රෝග වෛද්‍යරු හිටියා. ඒ වගේම නාරිහා ප්‍රසව වෛද්‍යරු හිටියා. ඒතර කායික වෛද්‍යරු හිටියා. ඔය හතර තමයි මූලිකවම හිටියේ. ඊට අමතරව හිටියා ස්නායු සම්බන්ධ ශල්‍ය වෛද්‍යරු, ස්නායු රෝග සම්බන්ධ වෛද්‍යරු, හෘදේ වස්තුවේ ගැටළු සම්බන්ධ වෛද්‍යරු, හෘදේ වස්තුව සම්බන්ධ ඔපරේෂන්ස් කරන වෛද්‍යරු, ඒ වගේම මෙස්සෙම සම්බන්ධ වෛද්‍යරු, පිළිකා සම්බන්ධ වෛද්‍යරු නොයි කාණ්ඩ හිටියා. දැන් එහෙම නොවේ. දැන් ඊට වැඩිය ලොකු කාණ්ඩ කීපයකටම වෛද්‍යරු බෙදිලා ඉන්නවා. අපි ඒවට කියනවා අර ඉස්සෙල්ලම සඳහන් කරපු ඒවට කියන්නේ ස්පෙෂලිටි එකක්. ඒ කියන්නේ අර විශේෂඥතාවයේ ලබා ගන්න කරන විභාග. ඒකෙත් තව අනු කොටස් තිනවට කියනවා සබ් ස්පෙෂලිටි කියලා. අන්න සබ් ස්පෙෂලිටි දැන් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මම උදාහරණ වශයෙන් කියන්න, දැන් ඉස්සර කායික වෛද්‍යවරයෙක් තමයි මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය බැලුවේ වැඩිපුර. හැබැයි දැන් එහෙම නොවේ. දැන් බලනවා අර අන්තරා සර්ග පද්ධතිය සම්බන්ධ ඒ විශේෂඥ වෛද්‍යවරු. ඔන්නෝක පැහැදිලි කරගන්න ඕනේ. දැන් ගොඩක් උදවියට මේක ගැටලුවක් කොයි වෛද්‍යවරයා ළඟටද යන්නේ කියන එක. දැන් මේ ටික තමයි මම කියන්න හදන්නේ. එතකොට මේ සබ් ස්පෙෂලිටි කියන එක අද ගොඩක් වැඩි වෙලා තිනවා. ඒක නිසා සාමාන්‍ය ජනතාව සමහර උදවිය මේ ගැටලුවකට මුහුණ දෙනවා කොයි වෛද්‍යවරයා ළඟටද යන්නේ කියලා. දැන් මේක මම තවත් පැහැදිලි කරනවා නම් මේ ළමා රෝග වෛද්‍යවරු ගත්තාම අපි කියනවා පීඩියට්‍රිෂියන්ස්ලා කියලා. ඒගොල්ලන්ට කියන්නේ පීඩියට්‍රිෂියන්ස්ලා ඉංග්‍රීසි. එතකොට දැන් ළමා රෝග වෛද්‍යරුන්ට බලන්න පුළුවන් ළමයින් ඉපදුන දවසේ ඉඳලා අවුරුදු 12 විතර දක්වා වෙනකන් ළමයි බලන්න පුළුවන් රෝගවලට බෙහෙත් කරන්න පුළුවන්. එතනින් පස්සෙත් බෙහෙත් කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පිළිගැනීම තමයි ඉපදුන දවසේ සිට අවුරුදු 12ක් පමණ කාලය කියලා. 12න් පස්සේ අපි ආව සැලකනවා තරුණ වියේ සහ වැඩිහිටිය කියන මට්ටම. ඉතින් කෙසේ වුණත් දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඉපදිච්ච ගමන් දරුවෙක් ගත්තාම පළවෙනි මාසේ පළවෙනි දවස් 30 අපි ඒගොල්ලන්ට කියන්නේ නියෝනේට්ස්ලා කියලා. අර මුල් මාස කාලේ නියෝනේට්ස්. එතකොට මේ නියෝනේට්ස්ව බලන්න නියෝනේටොලොජිස්ට්ලා කියලා කට්ටියක් ඉන්නවා. එතකොට අන්න ළමා රෝගවල සබ් ස්පෙෂලිටි එකක්, උප එකක්. එතකොට දැන් අපි හිතමු ද ළමයට දවස් 30ට අඩුයි. එතකොට මේ දවස් 30ට අඩු ළමයව සාමාන්‍ය පීඩියට්‍රිෂියන් කෙනෙකුටත් බලන්න පුළුවන්. ඉස්සර බැලුවේ එහෙම අය. එහෙම නැත්නම් වැඩි හොඳට බලනවා නම් අර නියෝනේටොලොජිස්ට්ලා කියන කට්ටිය බලන්නත් පුළුවන්. එහෙම අයත් ඉන්නවා. ඔන්නෝගයි මම මේ පැහැදිලි කරන්න හදන්නේ. එතකොට සමහරු කල්පනා කරනවා දැන් කොයි කාටද පෙන්නන්නේ, මේ නියෝනේටොලොජිස්ට්ද පෙන්නන්නේ නැත්නම් පීඩියාට්‍රිෂියන්ටද කියලා ගැටලුවක් එනවා. දැන් නියෝනේටොලොජිස්ට් කියන වචනේ හුරු නෑ සාමාන්‍ය සෙනඟට. කොහොමවත් හුරු නෑ ඒක. පීඩියාට්‍රිෂියන් කියන වචනේ විතරයි හුරු. අර වචනේ දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් ඔන්නෝතෙන් තමයි ගැටලුවක් ඇති වෙන්නේ. ඉතින් දැන් ඔන්නෝ වගේ ගැටලුවක් තියෙනවා. අපි හිතමු දැන් දියවැඩියාව කියන රෝගී තත්ත්වයේ තියෙන කෙනෙක් ඉන්නවා. දැන් මේ දියවැඩියාව තියෙනකොට තවත් සංකූලතා එන්නත් පුළුවන්. දැන් දියවැඩියාව තියෙන රෝගියෙකුට තව එන්න පුළුවන් හෘද රෝග එන්න පුළුවන්. ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන්න පුළුවන්. අවයව වලට හානි වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන් වකුගඩු වගේ දේවල්. එතකොට මෙවැනි රෝගියෙක් කොහොමද බෙහෙත් ගන්න කියන එක
දැනගන්න එක වඩා හොඳයි. ඉතින් ඉස්සෙල්ලාම පෙන්වන්න ඕනේ මෙවැනි රෝගීන් කායික වෛද්‍යවරයෙකුට. අපි කියනවා VPs රට. Visiting physician කියන එක තමයි ওই VP කියන වචනේ තේරුම. එතකොට මේ physician කෙනෙකුට තමයි පෙන්වන්න ඕනේ හැමතිස්සෙම රෝගයක් තියෙනකොට. දැන් සමහර උදවිය කල්පනා කරනවා දිවෙඩියා විතරක් තියෙනකොට මම මේක යන්න ඕනේ අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ડોක්ටර් කෙනෙක්ට කියලා. අද එහෙමත් වෙනවා. නමුත් ඒක නොවේ ගැළපෙන ක්‍රමය. හැමතිස්සෙම මේ කායික වෛද්‍යවරයෙකුට physician කෙනෙකුට රෝගියාව පෙන්වන්න ඕනේ. කායික වෛද්‍යවරයා බලලා තමයි තීරණය කරන්නේ මේක අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ડોක්ටර් කෙනෙකුට දාන්න ඕනේද, එහෙම නැත්නම් හෘදේ වස්තු සම්බන්ධ ડોක්ටර් කෙනෙකුට දාන්න ඕනේද, එහෙම නැත්නම් වකුගඩු සම්බන්ධ ડોක්ටර් කෙනෙකුට දාන්න ඕනේද කියලා. දැන් මේක සමහරුන්ට තේරෙන්නේ නැත්ත වශයෙන්. මේ ලංකාවේ යන සිස්ටම් එකක් ටිකක් මේ ගැළපෙන ක්‍රමයක් නොවේ තියෙන්නේ. ඉතින් රෝගීන්ට ලොකු අපහසුතාවයකටපත් වෙනවා. දැන් Taman වකුගඩු වල ගැටුවක් තියෙනකොට වකුගඩු සම්බන්ධ ડોක්ටර් ගාවටත් යනවා. එතකොට හෘදේ ප්‍රශ්නයක් තියෙනකොට හෘද රෝග ડોක්ටර් ගාවටත් යනවා. ඒ වගේම අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ડોක්ටර් ගාවටත් යනවා. දියවැඩියාව තියෙනවා. එතකොට දැන් වෛද්‍යවරු කීප දෙනෙක්ම හම්බ වෙන්න ඕනේ තමන්ගේ මේ රෝගවලට. එතකොට මේ අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධව වෛද්‍යවරයෙක් ගාවට ගියාම මෙයාගේ වකුගඩුවල ගැටලුවක් තිබුණොත් අර වෛද්‍යවරයා කියනවා මේක මට අදාළ නැහැ, මේක පෙන්වන්න වකුගඩු සම්බන්ධ ડોක්ටර්ට කියලා. ඉතින් මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරු කීප දෙනෙක් ගාවට යන්න වෙනවා, වියදම වැඩි වෙනවා. එතකොට දෙන වෛද්‍යවරු දෙන ඖෂධ එකිනෙකට ගැටෙනවා. සමහර වෙලාවට වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරයාත් ඖෂධ ලබා දීලා, හෘද රෝග සම්බන්ධ වෛද්‍යවරයාත් ඖෂධ ලබා දීලා, අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ වෛද්‍යවරයාත් ඖෂධ ලබා දීලා, දැන් මේ දෙක තුන මිශ්‍ර වෙලා සමහරට එකම ඖෂධයක් තියෙනවා, එකිනෙකට විරුද්ධ වෙන ඖෂධයක් තියෙනවා. මේක සමහර වෛද්‍යවරු මේක බලලා තමයි තීරණය කරන්නේ. වෙනත් තැනකට ගිහිලා තිබ්බොත් සමහර වෙලාවට අපි දකිනවා ඕක හරියට වෙන්නේ. දැන් රෝගියා ලොකු අපහසුතාවයකට පත් වෙලා. ඉතින් රෝගීන්ට මම දෙන උපදෙස තමයි කායික රෝගයක් තියෙනවා නම් දියවැඩියාව වේවා, අධික රුධිර පීඩනය වේවා, කොලෙස්ටරෝල් වැඩි වෙලා, මේ සියලු දේම ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේ කායික වෛද්‍යවරයෙකුට. ජෙනරල් ෆිසිෂන් කෙනෙකුට තමයි පෙන්වන්න ඕනේ. එම වෛද්‍යවරයාගේ තීරණය අනුව තමයි අනිත් වෛද්‍යවරු ගාවට යන්න ඕනේ. යන්න ඕන නම් එතකොට සාමාන්‍ය කායික වෛද්‍යවරයෙකුට ඔය සියලු ලෙඩවලට බෙහෙත් කරන්න පුළුවන් රෝගියා බරපතල තත්ත්වයකට යන්න කලින්. අන්න ඒකත් මතක තියාගන්න ඕනේ. අපි හිතමු දැන් කායික වෛද්‍යරේ බෙහෙත් කරනවා දියවැඩියාවට. බෙහෙත් කරනකොට මේ රෝගියාගේ වකුගඩුවල දුර්වලතාවයකුත් එනවා. එම වෛද්‍යවරයාටම පුළුවන් ඒකටත් බෙහෙත් කරන්න. වෙනම වකුගඩු සම්බන්ධ වෛද්‍යවරු හොයාගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගියයි කියලා ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ. වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ අවශ්‍යතාවයෙන් වකුගඩු දිය වෙලා ගිහිල්ලා වකුගඩුව බද්ධ කරන තත්ත්වයට ගිහිල්ලා එහෙම නැත්නම් ඩයලිසිස් කරන තත්ත්වයට ගියොත් අන්න එතෙන්දි තමයි වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරයාගේ සේවය අවශ්‍ය වෙන්නේ. නමුත් අද එහෙම වෙන්නේ වකුගඩුව පොඩ්ඩක් දුර්වල වුණයි කියපු ගමන්ම මෙන්න යනවා වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරු පස්සේ. ඔක තමයි වෙන්නේ. එතකොට හරිම ගැටලුවක් මේක. දැන් අපි දන්නවා වෙනත් දියුණු රටවල් දැන් එංගලන්තය වගේ රටක් ගත්තොත් රෝගීන්ට බෑ වෛද්‍යවරු හම්බ වෙන්න. එහෙම හිතපු හිතමුකම හම්බ වෙන්න බෑ. ඒ ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් ඉන්නවා මේ රෝගීන් බාරව. ඉස්සෙල්ලම හම්බ වෙන්න ඕන ප්‍රදේශයේ වෛද්‍යවරයා. එයා බලලා තමයි එතනින් ඉහළට යනවා නම් නිර්දේශ කරන්නේ. එතනින් එහාට යන්න. එහෙම නැතුව යන්න බෑ කිසිසේත්ම. හිටපු ගමන් ගිහිලා වෛද්‍යවරු හම්බ වෙන්න බෑ. ක්‍රම වේදයකට අනුව තමයි යන්න තියෙන්නේ. එතකොට අර ගැටලු ඇති වෙන්නේ නෑ අත්ත වශයෙන්ම. එම වෛද්‍යවරයා බලලා තමයි අදාළ වෛද්‍යවරුන්ට යොමු කරන්නේ. ඒක නීත්‍යානුකූලව කරන දෙයක්. නමුත් ලංකාවේ එහෙම නෙමෙයි. හවසට එක වෛද්‍යවරයෙක් හම්බන මෙලෙඩේටම පහුදාට තව වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. ඒ වගේ රෝගීන් වෛද්‍යවරු මාරු කරනවා සැරින් සැරේ. ඒකෙන් ලොකු අවාසියක් වෙනවා රෝගීන්ට. එකක් වියදම වැඩි, අනික දෙන උපදෙස් සමහර විට ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒකත් එක ප්‍රශ්නයක්. ඊළඟ ගැටලුව මම තවත් උදාහරණයක් කියනවා. දැන් ඔන්න ඔලුව කැක්කුමක් තියෙනවා කාට හරි. දැන් මේ ඔලුව කැක්කුම ආපහු මොකද කරන්නේ? නියුරොලොජිස් කෙනෙක් ගාවට යනවා. නියුරොලොජිස් ස්නායු රෝග සම්බන්ධ ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. එහෙම අවශ්‍යද? එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක එක්ක තමන්ගේ පෞලිය වෛද්‍යවරයාට පෙන්වන්න පුළුවන්. එතනින් පස්සේ තමයි සෑහීමකටපත් වෙන්නේ. නැත්තම් හිස් එකක්කමක් තියෙනවනම් ඊළඟට කායික වෛද්‍යවරයෙක් ගාවට යන්න පුළුවන්. දැන් එම වෛද්‍යවරයා බලලා සමහරට තීරණය කරන්න පුළුවන් මේක සෙම නිසා, එහෙම නැත්තම් සයිනසයිටිස් කෝටර්ක ප්‍රදාහය වෙන්න පුළුවන්. අන්න එතකොට එයා නියම කරනවා මේක පෙන්වන්න උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකුට කියලා. අන්න එහෙම යොමු කිරීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට හිසේ කැක්කුම අපි හිතමු මේ මිග්‍රේන් හිසේ කැක්කුමක් කියලා. අර ඉරෝලදේ වගේ අපි
සඳහන් කරන්නේ යුරෝරදයටම නෙමෙයි අත වශයෙන් මිග්‍රේන් කියලා කියන්නේ. නමුත් මිග්‍රේනස් හෙඩේක් එකක් නම් අන්න එතකොට කායික වෛද්‍යවරයෙක් බෙහෙත් කරන්න පුළුවන්. ඒකට නියුරොලොජිස්ට් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි නියුරොලොජිස්ට් කෙනෙක් අවශ්‍ය වෙන්නේ පැහැදිලිව පේනෝ නම් කායික වෛද්‍යවරයෙක් මේක ස්නායු ප්‍රශ්නයක් නිසා එනවා කියලා අන්න එයාට පුළුවන් එතෙන්දී යොමු කරන්න ස්නායු රෝග වෛද්‍යවරයාට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්න ඕනේ. නමුත් ඔහොම නොවේ සිද්ධ වෙන්නේ. හිතන විදිහට තමයි වෛද්‍යවරු ගාවට යන්නේ. ඉතින් සාමාන්‍ය ජනතාව හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕන තමන්ගේ තියෙන රෝගයක් කාටද හරියට පෙන්වන්නේ. ඉතින් හුඟක් අයට හුරු නෑ මේ වචනත් ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි වචන හුරු නෑ. ඒකත් පොඩ්ඩක් දැනගන්න එක හොඳයි. මොකද චැනලින් සෙන්ටර් එකකට ගියාම එතන ඉන්න කවුන්ටර්ස් වල ඉන්න ළමයි තේරුම් බේරුම් කරන්නේ ආ කාව හම්බෙන්න දාවි කියලා අහනවා. එතකොට අරමුණක් නැතෝ ගියොත් අර එන රෝගියා කියනවා මගේ ඔළුව කැක්කුමක් තියෙන්නේ මේ කාටද මේක පෙන්වන්න හොඳ කියලා එතනින් අහන්නේ කවුන්ටර් එකකින් අහන්නේ. එතකොට කවුන්ටර් කියලා මට හිතෙන ડોක්ටර් කෙනෙක් කියනවා ආ එහෙනම් මෙයාට පෙන්වමු කියලා. එයා දානවා එයාට හිතෙන වෛද්‍යවරයෙකුට. එහෙම නැත්නම් තමන්ට හිතවත් වෛද්‍යවරයෙකුට දානවා. හැබැයි බලනකොට ගැළපෙනම කෙනා නොවේ ඇත්ත වශයෙන්ම. එහෙම වෙනවා හරියට. ඉතින් තමන් වෛද්‍යවරයෙ මුණ ගැහෙන්න යනකොට තමන්ගේ ළඩේට ගැළපෙනම කෙනා කවුද කියලා උපදේශයක් අරගෙන යනවනම් තමයි ගොඩක් හොඳ. උපදේශ අරගෙන යනවා ගොඩක් අය. බොහෝ දුරට තමන්ගේ පෞලිය වෛද්‍යවරයෙකින් වෙන්න පුළුවන්. නමුත් සමහර පිරිසක් අපි දැකලා තියෙනවා අර ගිහිල්ලා පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා චැනලින් සෙන්ටර්ස් වලට ගිහිල්ලා එතනින් තමයි අහන්නේ. එතෙන්දී නිවැරදි යොමු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම හරියට වෙලා තියෙනවා මේ රෝගීන් වැරදි පාරවල් වලට ගිහිල්ලා. එතකොට අනවශ්‍ය වියදමක් රෝගියාගේ කාලේ අපරාධී. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා හරියට. එතකොට මම මේ කියන්න හදන්නේ පෞරුද්දිච්චකම කාඩියොලොජිස් කෙනෙකුයි ලෝරිද්දිච්චකම න්‍යූරොලොජිස් කෙනෙකුයි එහෙම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි. මේක හරියට ඇසෙස් කරලා තමයි යන්න ඕනේ. ඉතින් අපි පොඩක් බලමු ආයෙත් මේ වෛද්‍යවරු කොහොමද අඳුරගන්නේ තමන්ගේ රෝගයට ගැළපෙන්න අඳුරගන්නේ කියලා. ඒක වැදගත් වෙනවා. අපි එවැනි වෛද්‍යවරුන්ට කියන නනුත් බලමු ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ කියලා. මම දැන් සඳහන් කළා මේ ජෙනරල් ෆිසිෂන්ස්ලා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කායික වෛද්‍යවරු කියන කට්ටිය. එතකොට තමන්ගේ සිරුරේ යම්කිසි රෝගයක් තියෙනවා නම් මූලිකවම යන්න පුළුවන් කෙනා තමයි මේ කායික වෛද්‍යවරු කියන කට්ටිය. සාමාන්‍යයෙන් මේ VPs කියලා තමයි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ විසිටින් ෆිසිෂන් කියන තේරුම. ඒ මොකද වාට්ටුවකට අපි එබැනි වෛද්‍යවරයෙක්ගේ නෝට කියන්නේ BP කෙනෙක් කියලා පිටින් ඇවිල්ලා බලනවට. ඉතින් අත වශයෙන්ම කායික වෛද්‍යවරු කියන එක තමයි ඒක ගැලපෙන්නේ. එහෙම නැත්නම් ජෙනරල් ෆිසිෂන් කියන ඉංග්‍රීසි වචනේ. එතකොට අපි සර්ච් කරනවා නම් ගොඩක් වෙලාවට චැනල් එකක් දාගන්න යනවා නම් ෆිසිෂන්ස්ලා කියන කට්ටියව තෝරලා තමයි බලන්න ඕනේ. අපි හිතමු දැන් අත වශයෙන්ම හම්බ වෙන්න ඕනේ මේ ස්නායු සම්බන්ධ ડોක්ටර් කෙනෙක්. ස්නායු සම්බන්ධ ડોක්ටර්ස් ගත්තම කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් තමයි නියුරොලොජිස්ට්ලා කියන කට්ටිය. ස්නායු රෝග සම්බන්ධව. උදාහරණයක් වශයෙන් මම කියනවනේ අපි හිතමු පාකින්සන්ස් කියලා රෝගයක් තියෙනවා. ස්නායු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපස්මාර කියන රෝගී තත්ත්වයේ තියෙනවා. අන්න එවැනි රෝගීන් නියුරොලොජිස්ට් කෙනෙක් තමයි හම්බ වෙන්න ඕනේ. ස්නායු රෝග වෛද්‍යවරයෙක්. ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. එතකොට අපි හිතමු මොළයේ ගෙඩියක් තියෙනවා. ඔළුව ඇතුලේ. අන්න එතකොට කවුද හම්බ වෙන්නේ? අන්න එතකොට හම්බ වෙන්නේ නියුරෝ සර්ජන් කෙනෙක්. ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. ඉතින් ওই දෙක පැහැදිලිව වෙන් කර ගන්න ඕනේ. සමහර වෙලාවල් තියෙනවා මේ ඔළුව කැක්කුමට ස්නායු ශල්‍ය වෛද්‍යවරු හම්බ වෙනවා කියලා. හරියට වෙනවා ඒක. එතෙන්දි වැරදි ඇත්ත වශයෙන්ම. අපි හිතමුකෝ ස්නායු රෝග වෛද්‍යවරයෙක් ළඟට ගියා. ගියාම එයා කිව්වා ඔළුව ඇතුලේ පරීක්ෂා කරලා ගෙඩියක් තියෙනවා. අන්න එතකොට එයා තමයි දාන්නේ නියුරෝ සර්ජන් කෙනෙකුට. ස්නායු ශල්‍ය වෛද්‍යවරුට එයා තමයි යොමු කරන්නේ. එහෙම නැත්නම් පෞලේ වෛද්‍යවරයා යම් යම් පරීක්ෂණ කරලා අඳුරගෙන තියෙනවනම් විශේෂයෙන් MR වගේ පරීක්ෂණයක් කරලා රෝගියාගේ මොන හරි ස්නායු පද්ධතිය ආශ්‍රිතව ගෙඩියක් තියෙනවා කියලා අන්න එතකොට කෙලින්ම දාන්න පුළුවන් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් ළඟට. ඒගොල්ලන්ට කියන්නේ නියුරෝ සර්ජන්ස්ලා. දැන් පැහැදිලි වෙන නියුරොලොජිස්ට් නියුරෝ සර්ජන්. ඒ වගේම පැහැදිලි කරගන්න ඕන දෙයක් තමයි මේ කාඩියොලොජිස්ට්ලා කියන කට්ටියයි කාඩියෝතොරසික් සර්ජන්ස්ලා කියන කට්ටියයි. කාඩියොලොජිස්ට්ලා කියලා කියන්නේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරු. කාඩියොලොජිස්ට් ඒගොල්ලෝ තමයි හෘදේ වස්තුවේ ගැටළු වලට මේ හાર્ට් ඇටැක්යක් හැදුනහම මේ පපුවෙන් හරහින් වෙලා තියෙනවනම් ඒ හෘදේ වස්තුවේ ප්‍රශ්නත් එක්ක අධික රුධිර පීඩනය තියෙනවනම් අන්න ඒගොල්ලෝ තමයි කාඩියොලොජිස්ට්ලා. ඒගොල්ලෝ ශල්‍යකර්ම කරන්න යන්නේ නැහැ. මතක තියාගන්න ඕනේ. ඒගොල්ලෝ ශල්‍යකර්ම කරන්නේ නැහැ. හැබැයි කාඩියොතොරසික් සර්ජන්ස්ලා කියලා කියන්නේ උරස් කුහරේ සම්බන්ධව ශල්‍යකර්ම කරන වෛද්‍යවරු. ඒගොල්ලෝ හෘද වස්තුව
ආශ්‍රිතවත් ශල්‍ය කර්ම සිද්ධ කරනවා කාඩියෝ තොරසික් සර්ජන්ස්ලා. එතකොට අපි හිතමු බයිපාස් සර්ජරි එකක් කරන්න ඕනේ හෘදයේ වස්තුවේ. අන්න එතකොට කාඩියෝලොජිස්ට් නෙමෙයි කරන්නේ කාඩියෝ තොරසික් සර්ජන්. ඉතින් හැම වෙලාවෙම ඔන්න ඔය වෙනස මතක තියාගන්න ඕනේ. දැන් සමහර අවස්ථා තියෙනවා මේ දෙකොල්ලම සම්බන්ධ වෙන්න ඕනේ. අපි හිතමු පපුවේ නහර සීන් වෙලා දැන් පපුවේ ශල්‍ය කර්මයක් කරන්න ඉන්නේ හෘදයේ වස්තුවේ. ඉතින් ඉස්සෙල්ලා බලන්නේ කාඩියෝලොජිස්ට්. අන්න යා යවනවා ඊළඟට කාඩියෝ තොරසික් සර්ජන් ගාවට. එතකොට වෛද්‍යවරු ටීම් එකක් සම්බන්ධ වෙනවා. එතකොට එයාට දියවැඩියාව තිබ්බොත් ඒ දියවැඩියාව සම්බන්ධයෙන් බෙහෙත් කරන වෛද්‍යවරයෙකුත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේ හැමතිස්සෙම වෛද්‍යවරු කාණ්ඩයක් සම්බන්ධ වෙනවා රෝගීන්ට බෙහෙත් කරනකොට. එතකොට එකපාරටම පපුවේ ප්‍රශ්නයක් තියෙනවා නම් හાર્ට් ඇටැක්යක් හැදුනොත් අර හෘදයේ වස්තුව ආශ්‍රිත ශල්‍ය කර්ම කරන වෛද්‍යවරු ගාවට ගියාට හරියන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. යන්න ඕනේ කාඩියොලොජිස්ට් ගාවට. හෘද රෝග සම්බන්ධයෙන් බෙහෙත් කරන වෛද්‍යවරයෙක් ගාවට. ඉතින් ඔන්න ওই ටික තේරුම් බේරුම් කරගන්න ඕනේ. එතකොට මම කල්ලුත් කිව්වා දියවැඩියාව අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් කියන තත්ත්ව තියෙනවා නම් ඉස්සෙල්ලම හම්බෙන්න ඕනේ කායික වෛද්‍යවරයෙක්. අන්තරාසර්ග පද්ධති සම්බන්ධ වෛද්‍යවරයෙක් නොවේ හම්බෙන්න ඕනේ කායික වෛද්‍යවරයෙක්. කායික වෛද්‍යවරයෙක් හම්බ වෙලා එයා යම් යම් තැන් වලට යොමු කිරීම කළොත් තමයි යන්න ඕනේ. දැන් ওই සිස්ටම් එක ලංකාවේ වෙනත් අනිත් පැත්තට තියෙනවා. ඉතින් අපිට ඒක වෙනස් කරන්නත් බෑ. කාලෙත් එක්ක සමහර විට වෙනස් වෙයි ඉදිරියේදී. ඊළඟ ගැටලුව තමයි අපි හිතමු දැන් සමේ රෝගයක් තියෙනවා. දැන් සමේ රෝගවලට හම්බෙන්න ඕන වෛද්‍යවරු කවුද කියන එක ගොඩක් අය දන්නවා. අපි කියන ස්කින් ස්පෙෂලිස්ට්ලා, එහෙම නැත්නම් කියන ඩර්මටොලොජිස්ට්ලා හමේ රෝගවලදී. හැබැයි සමහර හමේ රෝග තියෙනවා. අපි කියමු ලිංගික අවයව ආශ්‍රිතව සමේ රෝගයක් ආවොත් ඔන්න ඔතෙන්දී පටලැවිල්ලක් එනවා. එතෙන්දී ගැටලුවක් එනවා. මේක පෙන්වන්නේ සමේ රෝග වෛද්‍යවරයාටද එහෙම නැත්නම් ලිංගාසිත රෝග සම්බන්ධ වෛද්‍යවරයාට ඔන්න ඔතන ගැටලුවක් එනවා. සමහර විට ලිංගාසිත රෝග වෛද්‍යවරයාට පෙන්වන්න ඕන එකක් සමේ රෝග වෛද්‍යවරයා ගාවට යන්න පුළුවන්. සමහර විට සමේ රෝග වෛද්‍යවරයා ගාවට යන්න ඕන එකක් ලිංගාසිත රෝග වෛද්‍යවරයා ගාවට යන්න පුළුවන්. මම උදාහරණ වශයෙන් කියනවා, අපි හිතමු කාට හරි තියෙනවා ඉකිලි කැසීමක්. මේ ඉකිලි කැසීමක් තියෙනවා නම් ලිංගික අවයව කසනවා නම් එතෙන්දී ඩර්මටොලොජිස්ට් ගාවට යන්න පුළුවන්, සමේ රෝග ડોක්ටර් ගාවට යන්න පුළුවන්. හැබැයි එවැනි අය ලිංගාසිත රෝග වෛද්‍යවරයෙක් ගාවට ආවොත් ඒත් බේත් කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි එතෙන්දී බලන කෝණය වෙනස්. අපි හිතමු දැන් ලිංගික අවයවක ඉන්නෙක් තියෙනවා. ලිංගික අවයවක ඉන්නෝ තියෙනවා. එතකොට ලිංගික අවයවවල ඉන්නෝ තියෙනවා නම් අපි කියන්නේ ජෙනිටල් බෝඩ්ස්. එතකොට ඒක ගන්න සමාජ රෝග තත්ත්වයක් විදිහට, ලිංගාසිත රෝගයක් විදිහට. එතකොට ඇඟේන ඉන්නෝ තියෙනවා නම් අපි කියන්නේ සාමාන්‍ය ඉන්නෝ කියන කොමන් වෝඩ්ස්. එතකොට ඒකට බේත් කරන්නේ හමේ රෝග වෛද්‍යෝ. හැබැයි අර ලිංගික අවයවිතින් ඉන්නට බේත් කරන්නේ ලිංගාසිත රෝග සම්බන්ධ වෛද්‍යෝ. ඉතින් ඔන්න ඔය පටලැවිල්ල එනවා. එතකොට දෙකොල්ලන්ටම දෙපැත්තම බේත් කරන්න බැරිකමක් නැහැ. නමුත් අර ප්‍රතිපත්තියක් විදිහට ඒක බෙදිලා තියෙනවා. එතකොට ලිංගාසි රෝග සායනයකට යනකොට ඉතින් දිහාන ප්‍රශ්න වෙනස්, ඉතින් දි බලන කෝණය වෙනස්, එයාගේ ලිංගික චර්යාව පිළිබඳව අහනවා. හැබැයි හැම රෝග සායනයකදී ඒව අහන්න යන්නේ නැහැ. හැම රෝග සායනයේ බොහෝ දුරට ඒව අහන්න යන්නේ. එතන සිස්ටම් එක වෙනස්. ඉතින් ඔන්න ඔය පැහැදිලි කිරීම දැනගන්න එක හොඳයි. මොකද මම මේක කියන්න අදහස් කළේ මගෙන් ගොඩාක් අය අහනවා, විශේෂයෙන්ම මේ ලිංගික අවයව වල ගැටලු තියෙනකොට, ලිංගික රෝග ගැන සැක කරනකොට කා ගාවටද යන්න ඕනේ කියන එක ගොඩක් උදවිය දන්නේ. ඉතින් හරීම කෙනා කවුද කියලා ලිංගාසිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කියන කට්ටිය ගාවට තමයි යන්න ඕනේ. එවැනි අයට ඉංග්‍රීසියෙන් කියන්නේ වෙනේරියොලොජිස්ට්ලා කියලා. වෙනේරියොලොජිස්ට් ලිංගාසිත රෝග සම්බන්ධව චැනලින් එකක් දාගන්න ඕන. එම වෛද්‍යවරේ මුණ ගැහෙන්න ඕන. චැනලින් සෙන්ටර් එකට ගිහලා එහෙම නැත්නම් ඔන්ලයින් චැනල් එකක් දාන ඕන. අන්න එතකොට ඉල්ලන්න ඕනේ මට වෙනේරියොලොජිස්ට් කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න. ලිංගාසිත රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරලා දෙන්න. STD රෝග සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න. ওই විදිහටයි කියන්න ඕනේ. ඉතින් ගොඩක් උදවිය අපේ විමසන්නේ කාලඟටද යන්න ඕනේ කියලා. මේ වෙනේරියොලොජිස්ට් කියන වචනේ ගොඩක් අයට හුරුමදි. ඒක එච්චර ව්‍යවහාරයට ආපු එකක් නොවේ. හැබැයි දැන් සිනක දන්නෝ. ඉතින් මේ වචනේ ගැන පොඩ්ඩක් ෆැමිලියර් වෙන එක, හුරු වෙන එක හොඳයි. වෛද්‍යරෙක් මුණ ගැහෙන්න නම් අපි හිතමු පෙරසම පැලීම කැසීම කියන දිලි රෝග තත්ත්වයේ තියෙනවා කාට හරි පිරිමි කෙනෙකුට. අන්න එවැනි කෙනෙක් ආගාවට ද යන්නේ. එවැනි කෙනෙක් ලිංගාසිත රෝග සායනයකට යන්නත් පුළුවන්,
සමේ රෝග සායනල යන්නත් පුළුවන්. හැබැයි මෙතෙන්දී අදාළ පුද්ගලයා දැනගන්න ඕනේ තමන්ගේ අවදානම. අපි හිතමු දැන් පෙරසම කැසීම පැලීම දිලීර ආසාදනයක් නිසා තමයි බොහෝ දුරට සිද්ධ වෙන්නේ. මේක ලිංගික සම්බන්ධයකින් වෙනත් කෙනෙක්ගෙන් බෝ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමන්ගේ ලිංගික චර්යාවේ ගැටලුවක් තියෙනවනම් ඒක පැහැදිලි කරගන්නත් එක්ක වඩා හොඳයි වෙනේරියොලොජිස්ට් කෙනෙක් හම්බ වෙන එක. හැබැයි සමේ රෝග වෛද්‍යවරයෙක් ගාවට ගියත් ප්‍රතිකාර ගන්න පුළුවන්. එතෙන්දී යා ලිංගාශ්‍රය රෝග සම්බන්ධයෙන් විමසීම කරන්නේ නැහැ. ඒ වගේම තවත් පැටලි සහගත දැනක් තියෙනවා. ඒකත් දැනගන්න එක හොඳයි. දැන් කාන්තා රෝග සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට මේ කාන්තා රෝග සම්බන්ධව කටයුතු කරන්නේ වැඩිපුරම අපේ රටේ නම් අපි සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ VOGs, visiting obstetrician and gynecologist. එහෙමයි කියන්නේ VOG කියලා කියන්නේ. හැබැයි වෙනත් රටවල් වල මේ ගයිනකොලොජි කියන්නේ වෙනම විදිහට වෙනම ඒරියා එකක් විදිහට යනවා. ගයිනකොලොජිස්ට්ලා කියලා වෙනම ඉන්නවා, ඔබ්ස්ටෙට්‍රිෂියන්ලා කියලා වෙනම ඉන්නවා. දැන් ගයිනකොලොජිස්ට්ලා කියන්නේ අත වශයෙන්ම කාන්තා රෝග සම්බන්ධව කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කරන උදවිය. එතකොට ගයිනකොලොජිස්ට්ලා විශේෂයෙන්ම බලනෝ ආර්ථෝ චක්‍රීය ගැටලු, ඔසප් චක්‍රීය ගැටලු සම්බන්ධව සහ මේ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධව විශේෂයෙන්ම ඒ සම්බන්ධව කටයුතු කරන. එතකොට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ දෙකම එකම වෛද්‍යවරයෙක් කරන්නේ. දෙකම කියලා කියන්නේ දැන් ළමෙක් හම්බ වෙන පාට් එක, දැන් ගර්භයක් පිහිටියට පස්සේ ඒක බලාගන්න එක, දරුවා ලැබෙනකන් ඒක කරන්නේ අර නාරිහා ප්‍රසව වෛද්‍යු කියන කට්ටියගෙන් මේ ප්‍රසව කියන කොටසට අදාළ කට්ටිය ඔබ්ස්ටෙට්‍රිෂියන් කියන කට්ටිය. ඉතින් මේක දැන් මම කලින් සඳහන් කළා වෙනත් රටවල කැලි දෙකකට තියෙන අපේ රටේ දෙකම එකම වෛද්‍යවරයෙක් සිද කරන්නේ. හැබැයි අපි හිතමු කාන්තාවකට දැන් යෝනි මාර්ගයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු යෝනි මාර්ග ශ්‍රාවයන් එනවා. යෝනි මාර්ග ශ්‍රාවයන් අසාමාන්‍ය විදිහට එනවා. එතකොට මෙවැනි කෙනෙක් ඉස්සෙල්ලම යන්න පුළුවන් මේ නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක්ගාවට. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන්න පුළුවන් ලිංගාශ්‍රිත රෝගයක්. ඉතින් මෙතෙන්දි කරෙන්න ඕනේ මොකද්ද? නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක් බලලා එයාව යොමු කරන්න ඕනේ ලිංගාශ්‍රිත රෝග වෛද්‍යවරයෙකුට. එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම නොවන අවස්ථා තියෙනවා. සමහර විට නාරිහා ප්‍රසව වෛද්‍යවරයම ඒවටත් බේත් කරලා යවන අවස්ථා තියෙනවා. නමුත් සමහර අවස්ථා තියෙනවා ඒගොල්ලෝ ලිංගාශ්‍රය රෝග වෛද්‍යවරට එවනවා, මෙහෙම බේත් කරා එක්ක බේත් කරන්න තියෙනවා, මේක පොඩ්ඩක් බලන්න කියලා. එතකොට හැමතිස්සෙම කාන්තාව කල්පනා කරන්න ඕනේ තමන්ගේ ගැටලුවක් තියෙනවා නම් පවුලේ වෛද්‍යවරයකින් අහලා කාටද පෙන්වන්න ඕනේ කියලා තීරණය කරගන්න ඕන ගොඩක් හොඳයි. එකපාරටම යන්නේ නැතුව තවත් පැටලෙවෙන්න පුළුවන්. අපි හිතමු කාන්තාවන්ගේ බඩේ කැක්කුම් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට බඩේ කැක්කුම් එන්න පුළුවන් මේ ප්‍රජනක පද්ධති ආශ්‍රිත ගැටළු වලට. අපි සඳහන් කරලා තියෙනවා මීට කලින් අපගේ වීඩියෝස් වල මේ PID කියන රෝගී තත්ත්වය. PID කියන රෝගී තත්ත්වය ආපුහම කියන කාන්තාවගේ බඩේ කැක්කුම ආවොත් මේ එම රෝග තත්ත්වය නිසා එවැනි කෙනෙක් බලන්න ඕනේ බොහෝ දුරටම ලිංගාශ්‍රිත රෝග සායනකින්. නමුත් බොහෝ දුරටම යවෙන්නේ අර නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක් ගාවට. ඉතින් එතනත් ගැටලු තියෙනවා. සමහර වෙලාවට බඩේ කැක්කුම සමහර වෙලාවට ওই දෙකටම සම්බන්ධ නැතුව ලිංගාශ්‍රය රෝගයකුත් නැතුව ප්‍රජනන පද්ධතියේ වෙනස් සම්බන්ධයකුත් නැතුව වෙනත්ම කතාවක් වෙන්න පුළුවන්. සමහර වෙලට ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන්න තියෙන රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. අපි හිතුව ඇපෙන්ඩිසයිටිස් කියලා. එහෙම නැත්නම් බඩවැලේ ප්‍රශ්නයක් කියලා. ඒකත් බඩේ කැක්කුමක් විදිහට එන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලම රෝගියා යනවා වෙනත් වෛද්‍යවරයෙක් ගාවට. බලනකොට ඇත්ත වශයෙන්ම යන්න මේ ඕන වෙලා තියෙන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් ගාවට. තෙවෙනි ගැටලු වෙනවා. ඉතින් හුඟක් වෙලාවට වෛද්‍යවරයෙක් මුණ ගැහුණාම තමයි අර ස්පෙෂලිටි එකකට යන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට යන්න ඕනේ. වෙනත් වෛද්‍යරින් අහලා තමයි හරියට තේරුම් බේරුම් කරගෙන. ඒ වගේම අපි හිතමු දැන් කොන්දේ අමාරුවක් තියෙනවා කාගේ හරි. කොන්දේ කොඳුයට තෙරපිලා තියෙනවා. මේ කොඳුයට තෙරපිලා ස්නායු තෙරපෙන. ඉතින් එතෙන්දි කවුද බලන්න ඕනේ? එතෙන්දි නියුරෝ සර්ජන් කෙනෙක්, ස්නායු ශල්‍ය වෛද්‍යරයෙක් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් අස්සි සම්බන්ධ වෛද්‍යරයෙක් බලන්නත් පුළුවන්. ඒ දෙගොල්ලන්ටම පුළුවන් ඒකට බේත් කරන්න. ඉතින් ඕකත් පටලැවිලි සහගත තැනක් ගොඩක් වෙලාවට. ඕතෝපීඩික් සර්ජන් කෙනෙක් ගාවට දෙන්නේ, නියුරෝ සර්ජන් කෙනෙක් ගාවට දෙන්නේ කියලා. එතනත් ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට ඒ දෙගොල්ලම ඒක කරනවා. ඒ අදාළ ශල්‍යකර්මී. ඒක දෙපැත්තටම කරන්න පුළුවන් එකක්. ඒ වගේම අපි හිතමු කට ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දු කටේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් කට ඇතුළු ප්‍රශ්න આવොත් අපි දන්නවා ENT සර්ජන් ලා බලනවා. ගොඩක් රෝග තත්ත්ව තව කොටස මුඛ හනුක
විශේෂඥ වෛද්‍යවරු OMF සැකලා. එතකොට ඔන්න ඔතනින් පටලැවිල්ලක් එනවා. මම මගේ වීඩියෝස් වල සඳහන් කරලා තියෙනවා මේ මුඛපිලිකාව කියන එකේදී මුඛපිලිකාවක් ENT සර්ජන් කෙනෙක් නොවේයි බලන්නේ. බලන්නේ OMF සර්ජන් කෙනෙක් තමයි බලන්නේ. සමහර වෙලාවල් තියෙනවා අර වෛද්‍යවරු දෙන්නම සම්බන්ධ වෙලා කරන අවස්ථා තියෙනවා. එහෙමත් තියෙනවා. එතකොට මුඛහනුක එක්කෙනා සම්බන්ධ වෙනවා, උගුරකරණාසය එක්කෙනා සම්බන්ධ වෙනවා. දෙන්නගෙම සේවය අවශ්‍ය වෙනවා සමහර තැන්වලදී. ඉතින් ඔයගලන්ට පැහැදිලි මේ වෛද්‍යරු කිව්වහම කොයි පැත්තටද යන්නේ කියන එක. ඒක ටිකක් අමාරුයි සමහර වෙලාවල් වලට තේරුම් බේරුම් කරන්න. මම එක උදාහරණයක් කියන්නම්. OPD එකට රෝගියෙක් ආපුවාම ඉස්සෙල්ලාම බාහිර රෝගියන්සේ වෛද්‍යරු බලනවා. බලලා ඉවරලා එයා තමයි බාහිර රෝගියන්සේ වෛද්‍යරේ තමයි තීරණය කරන්නේ කොයි වාට්ටුවටද දාන්නේ කියලා. එයාට ලොකු කාර්යභාරයක් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා යවන්න ඕනේ ශල්‍ය වෛද්‍යරේ ගාවට, යවලා තියෙන වෙනත් වෛද්‍යරේ ගාවට. වෙනත් වාට්ටුවකට එහෙම වෙන අවස්ථා තියෙනවා කලාතුරකින්. මොකද OPD එකේ වෛද්‍යවරයාට වුණත් එකපාරට තේරුම් ගන්න බෑ මොන අංශයටද දාන්නේ කියලා රෝග ලක්ෂණ අනුව. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට අපි හිතමුකෝ වැරදි වාට්ටුවකට වැටුණයි කියලා. එතෙන්දී මොකද කරන්නේ? එතනින් බලලා නිවැරදි වාට්ටුවට යොමු කිරීමක් සිද්ධ කරනවා. පස්සේ වාට්ටුව මාරු කරනවා. ඉතින් මම ආයෙත් කියන්නම් මේ වෛද්‍යවරු ඉංග්‍රීසියෙන් කොහොමද සඳහන් කරන්න කියලා හඳුනගන්න කියලා. දැන් කායික වෛද්‍යවරුන් කියන්නේ ෆිසිෂන්ස්ලා, ජෙනරල් ෆිසිෂන්ස්ලා කායික වෛද්‍යවරු. ඉතින් ශල්‍ය වෛද්‍යවරුන් කියන්නේ සර්ජන්ස්ලා. දැන් ශල්‍ය වෛද්‍යවරු ගත්තාම ඒකෙත් උපකොටස් තියෙනවා. අපි හිතමු ශල්‍ය වෛද්‍යවරු ගත්තාම ජෙනරල් සර්ජන්ස්ලා කියන්නේ මේ සිරුරේ සාමාන්‍යයෙන් විශේෂිත ස්ථාන හැර, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කියනවා ඔළුව ගත්තොත් ඔළුවේ ශල්‍ය කර්ම කරන්නේ ස්නායු රෝග ශල්‍ය වෛද්‍යවරු. අපි කියනවා නියුරෝ සර්ජන්ස්ලා. ඒගොල්ලෝ ඇරුණහම සාමාන්‍ය සිරුරේ තියෙන බඩේ බොහෝ දුරටම අතක පායක කකුලක අන්න ඒ වගේ ශල්‍ය කර්ම සිදු කරන අය තමයි ජෙනරල් සර්ජන්ස්ලා. ඒ වගේම උගුරකරණාසය සම්බන්ධ අයට කියන්නේ ENT සර්ජන්ස්ලා කියලා. එතකොට මුඛහනුක අයට කියන්නේ OMF සර්ජන්ස්ලා කියලා. එතකොට හෘද වස්තුව සම්බන්ධව, උරස් කුහරය සම්බන්ධව ඔපරේෂන්ස් කරන අයට කියන්නේ කාඩියෝතොරසික් සර්ජන්ස්ලා. එතකොට ස්නායු රෝග සම්බන්ධව බේත් කරන අයට කියන්නේ නියුරොලොජිස්ට්ලා. ඔළුවේ බොහෝ දුරට, එහෙම නැත්නම් කොන්ද ස්නායු පද්ධති ආශ්‍රිතව බෙහෙත් කරන අයට කියන්නේ නියුරෝ සර්ජන්ස්ලා. එතකොට අස්ථි පද්ධති ආශ්‍රිතව කටයුතු කරන, ශල්‍ය කර්ම කරන අයට කියන්නේ ඕතෝපීඩික් සර්ජන්ස්ලා. එයාගම ඇස් බලන අයට, ඇස් සම්බන්ධව ප්‍රතිකාර කරන අයට කියන්නේ අයි සර්ජන්ස්ලා. ළමා රෝග මම කලින් සඳහන් කළා, ළමා රෝග බලන අයට කියන්නේ පීඩියට්‍රිෂියන්ස්ලා. ඒකෙත් අනුකොටස් විදිහට මේ නියෝනේටොලොජිස්ට්ලා අන්න ඒ වගේ සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් සාමාන්‍ය ජනතා හුරු නැති තවත් වැදගත් කාණ්ඩ ඉන්න. උදාහරණ වශයෙන් කියනවනම් මේ ෆැමිලි ෆිසිෂන්ස්ලා. දැන් අපේ ගම්පහරුවල ගත්තොත් උදාහරණ වශයෙන් මට සඳහන් කරන්න පුළුවන් ගම්පහරුවලේ ෆැමිලි මෙඩිකල් ක්ලිනික් එකක් කියලා එකක් තියෙනවා, පවුල් වෛද්‍ය සායනය. එතකොට ඒක බාරව ඉන්න ෆැමිලි ෆිසිෂන් කෙනෙක්. එතකොට එයා BP වැඩිය වෙනස්. BP කියන්නේ මම කලින් සඳහන් කළා විසිටින් ෆිසිෂන්, කායික වෛද්‍යවරේ. එතකොට කායික වෛද්‍යවරයා වාට්ටුවක් බාරව ඉන්නේ. නමුත් ෆැමිලි ෆිසිෂන් බොහෝ දුරට සායනය බාරව ඉන්නේ. එතකොට එතනත් වෙනසක් තියෙනවා. එතකොට වාට්ටුව බාරව ඉන්නේ කෙනා බරපතල රෝග වලට තමයි බෙහෙත් කරන්නේ. එතකොට වාට්ටුවෙන් යම්කිසි පාලනයක් කරලා සායනයකට දාපුවම සායන බාරව කටයුතු කරන අය තමයි එතනින් එහාට බලාගෙන යන්නේ ෆැමිලි ෆිසිෂන්ස්. ඉතින් ඔයගලන්ට පැහැදිලි මේකත් යම්කිසි අවබෝධ කරගති උදු තත්වයක් ඇත්ත වශයෙන්ම. නැත්තම් හිතෙන හිතන වෛද්‍යුරු ගාවට ගිහිල්ලා තමන්ගේ කාලයේ ශ්‍රමයයි මුදුනේ වැය කරන්න හොඳ නැහැ. තේරුම් බේරුම් කරගෙන යන්නත් ඕනේ. ඒකට උපදෙස් පතන්න ඕනේ මේ අල්ලපු ගෙදර කෙනාගෙන්වත්. එහෙම නැත්නම් තමන්ගේ හිතවත් අයගෙන නොවේ, වෛද්‍යවරයෙක්ගෙන්ම තමයි හරියට අහගන්න ඕනේ. මොකද්ද දැන් මං කළ යුත්තේ? මම ඊට එහා යනවා නම් මගේ රෝගයට කාටද පෙන්වන්න ඕනේ? මට ටිකක් මේ වැඩිදුර හොඳට මේක බලා ගන්න ඕනේ ડોක්ටර් කියලා තමන්ගේ පවුලේ වෛද්‍යවරයෙන් අහන්න පුළුවන්. එහම ආපුවාම අන්න එයා යොමු කරලා දෙනවා. සමහර අවස්ථා දිනන පවුලේ වෛද්‍යවරයාට බලන්න බැරි දේවල් තියෙනවා නම් කියන්න ඕනේ නෑ. එයාම යොමු කිරීමක් කරනවා. මේක අහවල් ડોක්ටර්ට පෙන්වන්න, අහවල් වෛද්‍යවරයාට පෙන්වන්න කියලා එහෙම කියනවා. ඉතින් මෙතෙන්දි මට මතක් වෙනවා මේ දැන් ওই විකිරණ ප්‍රතිකාර සම්බන්ධයෙන්, එහෙම නැත්නම් විකිරණ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥ වෛද්‍යවරුන, ඒගොල්ලන්ට කියන රේඩියොලොජිස්ට්ලා.
ඒ වගේම පිළිකා සම්බන්ධයෙන් බෙහෙත් කරන අයට කියන්නේ ඔන්කොලොජිස්ට්ලා. ඉතින් මේ වචන හුරු නැහැ සාමාන්‍ය ජනතාවට. නමුත් ඒවා දැනගන්න එක හොඳයි. මේ රේඩියොලොජිස්ට්, ඔන්කොලොජිස්ට්, ෆැමිලි ෆිසිෂන්, ජෙනරල් ෆිසිෂන්, ඒ වගේම ENT සර්ජන්, OMF සර්ජන්, න්‍යූරෝ සර්ජන්, කාඩියෝතොරසික් සර්ජන්, කාඩියොලොජිස්ට්, න්‍යූරොලොජිස්ට්. ඉතින් මේවා දැනගන්න එක හොඳයි. මේ කුණු කන්දල් මේ බලනවට වැඩිය මේ චැනල්ස් වල තියෙන සත පහකට වැඩක් නැති, එදිනදා ජීවිතයට වැඩක් නැති මේ බේගල් බලනවට වැඩිය ඔන්න ඔය වගේ දේවල් දැනුවත් වෙන එක තමයි ජීවිතයට වැදගත්. මොකද කොයි වෙලේ හරි එවැනි වෛද්‍යවරු හම්බ වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ කෙනෙකුට හරි පිළිවෙලට ගයිඩ් කරන්න පුළුවන්. ඔයා මේ අහවල් කෙනා ළඟටයි යන්න ඕනේ, මේ ලෙඩේට මෙයා ගාවට යන්න ඕනේ. අන්නේ දැනුම ලබා ගන්න ඕනේ. ඒ අත්‍යවශ්‍ය දැනුම තියෙනවා නම් තමන්ගේ ජීවිතයට වටිනවා ගොඩක්. මේ අනවශ්‍ය දේවල් වලින් ඔළුව පුරව ගන්න නැතුව. ඉතින් අදත් මම සමගන්න අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය දැ චැනල් එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.